වන් සුබ මධ්‍යහන. ඔබ ස්වදින් රුපහණී මධ්‍යහන පුවත්විකාශය සමකින් මුලින් අවධනය ප්‍රතිී සිරස්තල පෙත. කාලකඩය යළිත් අයහපත් දිස්්‍රික් ගණනාවකට නායගෑම් අවදානම්. කොරෝනා පොකුරට ඊඒත් එදහස්තුන් සය හැට එකක් එන්නත් අකන්ඩවම. හයින නීති කැඩු එක් දහස් එකසිය අනු අටක් ගෙවුණු පෑය වෙෙසි හතරේදී පොලිස්දලේ කෝටි හතක කේරලකංචාතගේකුත් එක්ක තුන් දෙනෙක් උතුරු මුහුදේදී කොටුුවේ ඉංගලන්තේ වසා දැමීම තවත් සති හතරකින්දික්පෙන ලකුණු කොරුා පොකුරට තවත් දෙදහස්තුන් සේ හැට එෙක් දෙනෙකු එක් වී තිබෙනවා රුන ර්න එන්නත් බාදීමේ වැඩසටහන ඉතා සාර්ථක කලි සෙක්‍රියත්මක බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ අද උදැස වනිවිට මටින් කොරුණ ආසාධියන් දිදහස්තු වන්සේ හැට එක් දෙෙනෙකු හඳුනාගෙන තිබෙනවා ඉන් තිස් දෙෙනෙකු විදේශවල සිට පැමිණිපු්ගලයන් ඒ එතින ද හඳනාගත් ආසාධතින් අර වැඩි පිරිසක් වාර්තාවන ගම් පා දිිශ්‍රිකේ. එම සංඛ්‍යාව තුන්සිය හැට දෙක්. කළොතර දිස්ත්‍රික්කෙන් ආසාධ්‍යයන්තුන්සිේඇතිස් නදෙකු හමුණුව අතර කොබ දිස්ත්‍රික්කෙන් හමුව ආසාධිතැන් සංඛ්‍යාව තුන්සිතිස් අට. රත්තපුොරදිශ්‍රිකෙන් තුන්සි විසි දෙදනෙකු හඳුනා කැරුණා. තවත් දිිස්්‍රික්කේපයකින්ම ආසාධ්‍යයන් ඒෙතිනේ හමුණු බව ොවිD-19 පැ වැැක්වීමේ ජාතික ක්‍රියන්ිතමධදස්ථාන නිේදනෙ කරනවා. එය අනුව මෙරටින් වාර්තාමන සමස්ත කොරුණා ආසාධිතැන් සංඛාව දෙලක්ෂ විසිතුන්දහස් හ අටක්. හල්ත අත්‍රමැදී ප්‍රතිකාර මධ්‍යස්ථානවල තිස්ත දහස් නම්සිි පනස් පස දෙෙනෙකු ප්‍රතිකාර ලබ ින්නිසිිනවා. ස්වේලපුූංඛාව එක් ලක්ෂ අසු අට දහස් පන්සී හතලි සහතා. එන්නත් කරන වැඩස ටහනත මේමන විට සාර්ථකවසිදුකිරනවා ොබිශිල්් එන්නතේ පල්ම මාත්‍රාව නවලක්ෂ විසි පන්දහස් දසිී හතලිස් දෙදිනිකුට මේම විට ලපාති තිබෙනවා. එහි දෙවෙන මාත්‍රාව ලපාතියඇති සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් පන්දහස් හරසි තුළහා. යිනාම් න්නනතේ පලළමු මාත්‍රාව දොලොස් ලක්ෂ අනූ පන්දහස් තුන්ේ හතුලස් හතර දෙනකුට ලබාදී ඇති අතරව. එහි දෙවන මාත්‍රාව එකක් ක්ෂ අසුහදහස්තුන්ේ හැත්තෑ දෙෙනකුට ලපාති තිබෙනවා. ස්පුට්නික් ව එන්නතේ පළ මමාත්‍රාව ලබාදු සංඛ්‍යාව, හැට හතර දහස් නමසේ අසූහයක්. එහි දෙවෙන මාත්‍රාව දෙදහස් එක්සේ දාහතර දෙනකුට ලපාති ඇති පවයි, වසංගත රෝග විද්‍යඒකේසනහන් කළේ ය අනුව එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති සමස්ත සංඛාව, විසි දෙලක්ෂ පනස් නම දහස් තුන්සේ අසු පහ. ලක්ෂ නම දහස් නමස අනු අට දිනකට එනෙතේ තෙවෙන මාත්‍රාව ලපාතී තිබෙනවා මෙතර ස්පුෘට්ණික් වී එනන්නතේ තිවෙන මමාත්‍රාව ලපාතීම සම්පන්තින් විශිෂ්ඥ පයිත හේමන්ත හරත් මහතා මිලිස අදහස් පල කලා. දෙවැනි මාත්‍රාවක් නොලැබෙන්න්නට ඉඩ තිබෙන බව ජනතාවට දැනුම් දෙන්න කියලා තමා අර කියයෙන තත්ත්වය උද්ගත වුණේ. නමුත් මේ වන විට ඒ පිළිබඳව දැනට තියෙන දත්ත මත මේ දෙවන මාත්‍රාව දීම කළ යුතුම බව පැහැදිලිෝ පේන නිසා. ඒ දෙවන මාත්‍රාව මේ අවස්ථාවක් කරෙනවා ඉදිරියේ දීත් ලැබෙන දත්තා අනුව සහරවිට මේ තත්වත් නැවතත්ව වෙනස් වෙඩ ඉඩ තිෙනවා ඒක තීරණය වෙන්නේ ලැබෙන දත්ත සහ. ඒවා පිළිබඳව විද්වතුන් විසින් විශ්ලේෂණය කරලා සෞඛ්‍ය අමාත්‍යන්සය වෙට දෙෙන නිරුදේශ මත නි ල් ග ද ල ද හ ෙක යාන අට දෙෙක පසුගේ පැෑ හතරක කාල තු ලද අ ර ගො ග බව, ො කාශ ප හ පසනවා. නිර නීති കඩ කිරීම නිසා අතරංගො ගෙනනැති ං ാාව තිස් දෙද හස් පන් යාන තුනක්. සුගේ පෑවි තක ලා රි චේදය තුල නිරෝ ීති ලංගය ක පුද්ගලී එ දා සිකසි අනුවටක් පමන අතරංගටගෙන තිබෙන. ේදක්වා අතරං ගොටගෙනැති ු සංඛ්‍යාවෝ ස් දාශ පංසිය අනු තුනක් පමණ වෙනෝ. අදදිනේත් මෙයාකාරයටම මෙහෙයුම් ක්‍රාත්මක වනු ලබන. ස්නා අයිර පලාාතයෙන් පිටවල ස ය තු න ස්ථාන ාහතරකදි පුද්ගලයින් තුන්දස් පනස් එකක් පරික්ෂාවට ලක් කරතිබෙන. ඒ ද්ගලින් අතරින්. වාහන සියක පැණ පුදග්‍රී नेසිය හැටක් පමන අපසු හරවායවාති බිෙනෝ පළාත් මයි මර යාමට පැි අවස්ථාවේදී. නිෙස් වල නීටි විරෝදි ලෙස මත් පැන් පෙරිමහා මත්‍රව අලවිය පසුකේ කාලය තුලද ඒහගුස් ඇති ැවින් එවැනි ොරතුරුදන්නේ නම් ලගමැති පොලිසි වෙත තනන්දරලෙස ස්නාහහිර පාලාත ා දේෂ් ියුච පොිස්පති දශ පඳු ෙෙන්නකුන් මහතා පැසවා නගේ ගොඩ ගුවන් පාලම අසල පිටි පොලස් මාර්ග බාතිකේ සංචරනසීමම පරිීක්ෂා කරන ආකාරය නිීක්ෂණයකිරම් සඳහ අද පෙරවරවේ පැමණි අවස්ථාවයිඒ මහතා මේ බව සඳහන් කළේ. ඉතිවිරධී මත් පන් නිෂ්පාදය කිරීම ග්‍රමිමට්ටමින් සිද වනවට ලැිලතින් තොතුරුවනුව සම්බන්ධ පවැටලීම අන්ඩෝම සිදු කරනවා. එය සංචරසීමන් පනවය කාරසීමම තුළ දැකිරීම ප ද පොලි ලබදර න තමගේ බල ප්‍රදේශල පොලස්ත ගේ ේ සෑම පොලිස් සමක පෙටලතින මහජනාආරක්ෂක් කමපටවල සබපතියවරුන්ට ප බලවාදරති විශේෂ අන් යෝජ පොලි වර ර ල පප න යංකවල තම ගම් ප්‍රදශවල හි විරෝද මත් ප නිශපාය කිරීමහෙද. මේගේ මද්‍රවවිධහරි මගේතාව සබන්ධ ොතුර දන්නනක් දීම කෝ. . ඔතුර මුහ දේසිදු කළ විශේෂ මෙහෙමකින් රුපියල් කෝටි හතකට ආසන්න වටිනාකමකින් යුත් කේර්ල ගංජාතුකයක් සමක සැකරවන්තුන් දෙනකු නවික හමුදා බහරයට ගෙනැතිබෙනවාා. ලට තුර හද ප්‍රදශේම විශෂ මෙහම සිදු කර තිබන්වා ෙරල ගංචා කිලොක්‍රෑම් සිේති හයි ෑන් පන්සයක පමණ ප්‍රමායක් සමග ඩිංගි අත්‍රාව කා සැකරුවන් තියෙනෙකු නවිකහමුද බහරිට ගැනුා. ඩිංග යාත්‍රාවේ ප්‍රහණය කළ ගචාගෝනිි දෙකක්. පළම ස්වාක ැති අතර සැකරන් ලද තුොරතුර මත සිදුකළ වැඩිදුර පීක්ෂාවේද මුහදට දමා තිබූ තවත්ගේේරල ගංචාගනි හයක් ස්වාක්කැන් වනා. ාතර මහොදසසිීමාවේදී මෙම කේරලකංචාතගේ ජවරම්කරුවන් විසින් ඩිංගි අත්‍රාවට ලබාකිෙන ගොඩබිමට ගැනීම උත්සාහ දරාතිබෙනවා. සැකරුවන් වයි සෞරුදු විසි අටත් විසිනව්‍යත් අතර පෙදුරතුළුව සහ අච්චේලි ප්‍රදේශවල පදිංචිකරුවන්. අවතින අයහපත් කාලගුණයත් සමඟ දිවේනේ දිිස්ට්‍රෙක්ිහි පේකට නායා මේ අවධානම් නිවේදන නිකුත් කරතිබෙනවා. මෙ අත්තර මධ්‍යම සබරගමුව හා බස්නාහිර පලත්වල විටින් විට වැසිහෝ ගිගරුම් සහිත වැස ඇතිවන බව කාලගුණ වි්‍යාධිාර්තමේන්තුව පවස්සනවා. දිවෙේ බස්නාහිර සබරගමු මධ්‍යම වයම සහ ගාල්ල මාතර වගේ දිිශ්‍රක්කෝල විටින් විට වැසිතත්වයන් නිර්මාණය වෙනවා තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර සබරගම සහ මධ්‍යමගේ පළත්වල සහරි ස්ථනාවලට මිලමිට හැත්ත පහ එක්ම පර්ශපතන ලැබීම හැකයාව තියෙනවා දිවන හරහතියන සුලන්තත්වේ තවදුරටත් අපේක්ෂා කරනවා උතුරු උතුරු මැද අයම හම්බන්තොට තිිකුණනාමලේ සහ මධ්‍යම කඳුර ටහිට බෑම් පැත්ති වැසිස් සමග තත්වය පා හැ දක්ව හිළෑම තත්යන් තියන්ටත් පුළුව. ීවර පජාවට ය තිෙන්නේ මේ පුත්තලම මේ දම් කොළ හර හම්මත්තො දක්වාතියන වෙළලබට තීරට ඔබෙන්තින මුොත්තීරවල තැින් තැන වැසි හෝ ිගරුන් සහිත වැසි තත්යන්නේ මාන වෙන. ුලන්තත්වේ ගත්තව පුත්තලම දම් මන්නනාරමහ මුලතිව දක්වාවයන වෙල්ලබට ීරට ඔබේන්තින මුොත්තරත් ල්ලේසි හම්න්තො හර පොතු දක්වාවයන ොත්තේරලත් සුළගේ වේගේ පට කිලම හත පහදක්වා හල යෑම ත්‍යන් තියෙනවා දිවින්නේ දිස්ත්‍රික් කරැ එකට නාෑම මේ අවදානම් පිළිබඳ කහනි විදෙන නිුත් කර ඇති බවෙන්න ඒ පිළිබඳ සැකිලිමත්වන ලෙස ජාතික කගොන්නගලි පර්ේෂණ සංවිධානයේ ජනතාවට දෙනක් දෙනවා ජාතික කොටනගි පටේස සංධානය නය අන්තුරගේ වදැ නිකුත් කරබවා එම නිවදටන කෑගල දිිස්ට්‍රික්කේ යටයන්තොට දෝ විට ගලත්කම පිටිය දරනයගල කෑගල්ල වරපොල වන්මල්ල රනායක සහමානල යන පාදශලික කොටසල්ටත් අතපුර දිශත්‍රික්ක හලිය ගොඩ අයගම කියල සකපුරවිටයන ප්‍රදේශලක කොටසටත් අධන එක ඇත. මෙම ව ට න දනිකුත් ක ලබන මේ කන්ු වාශිත ජවතන් ජතාව සහ මාර්ග භාවිතා කරන ඉතා දැඩි අවදානයසිි නිස තති ගොන පරිවස දැන ල නය මූලික ලක්ෂණ නිරීක්ෂණක් කල හෝතුන් එම තත්ත්යන් අනුව හදාලා ආක්ෂි දිස්ථාන කලයන ලා. මත්ෙම කඳුකරේ බටහිට බෑවිම් ප්‍රදේශයට ඇදාෑලිමින්තිබෙන අධික වර්ශාව නිසා ඉහල කොත්මලි ජලාශෙක් ව අන්තොරටුවක් විවෘත කරා. මලා ඔය දෙපස පදිංචකරුවන් එ පිළිබඳ සැලකලිමත් යුතු පවයි, නුවර්ලි දිස්ට්‍රික් අපපදා කල්මනා කරන එකගේ සසාකාර අධ්‍යක්ෂ, රංචි අලාුන් මහතා සහන් කළේ මෙ අතර අධික වර්ෂාව නිසා දික්ව ඇල පිටාර් කලීමින් වතු නිවාස විසි තුනක් පමණ ජලයෙන් යට වුණා. අධික වර්ශාව සමඟ කළුගගේ ජලමටමද එල ගොස්තමිනවා. රත්නපුරට ඇදහලිමින් තිබෙන අධික වැසි නිසා ප්‍රදේශව රැස්ක පහත්්බිම් ජලයෙන් යටවී ඇතිබවයි රත්නපුර ආපතා කල්වනාකරන මධ්‍යස්ථානය සහන් කළේ. අයහ පත් කාලගුණ ත්වේ හෙත්තුවෙන් ජනතාව යම් පිඩාවකට පත්වේ ඇත් නම්. අපදා කලමනක්න බදධස්ථනය අතර ලෙ නිියෝ ජදක්ෂ ප්‍රිත් පඩි පි මහතා ල්ල මක්කරනවා. කඩු ප්‍රදේශෂ සහම ් පදක්ෂ නිවසකිහික සුළු හනි වාර්තවෙල තිබුණා ඒ පන්දර කාලයේද අපි විශේෂ මතැක නව යම් ගැටලු කාරරිස්ථාවලින් එකයි එකයි හත සමග සබන්ධීම භාෂතයත්වෙන් සහ පැවි හර රම ලහකි ව ර ට කාප කල ්‍රාහ ඒක දනුවත් න ජනාව ර දර ල. ටයුතු යුත් සහ නකු තා දකළමනක කටයු ියුත් සීර මස සමගේ එක බදව ස්වවික් සහ එකම ප්‍රදශ මටම සිට ජාතික වන්ට දක්වාමක් කන්ඩම වැඩ කටයුතු රසක් ප දකළ හන මද්‍ය සනම ක්ෂ දම් ක . පාස්කු ප්‍රහාරයට ඇතැම් පුද්ලින් සබන්ධ බව පවසමින් ව්‍යච දුරක නෑමැතුන්ම් ලබාදී මුදල් වංචා කරන ජ්‍රහරමක් පිළබඳ වෙහහිළවී ඇැයි, පොලිස් මාධ ප්‍රකාශක නියෝජ පොලස්පති ජ ්‍රහණන මතා පවසනවා. යුඩ ප්‍රදශේ න්තාවකට දුරකත ඇමතුමක් ලබාදී මෙෙස ඇගේෙන් රුපියල් දාහටදහසක මුදලක් වංචකරඇ බව පොලිස් මාධ ප්‍රකාශවරයා පැසවා. මිරිහන ොලිසේ ප්‍රධාන පොලිස් පරික්ෂකවය குලස පැනිසිටමින් අදාල දුරකතන ඇමතුම ලබාද තිත්‍ර රපල් දාහ දහසක මුදලක් ලබදනලෙස දනම්ද තිෙනවා. මෙවැනි වංචික පුදගලන්ට නොරවැටල சை පොලස් මාධ ්‍රකාශකරයා ල්ලාසිටයේ. බධනාගරය තුළ දන්ුවම් මිනිමින් සිටන ඇැම් අපරාදකරුවන් මෙවැනි වංචනික ක්‍රාසිදු කරන බවද පරීක්ෂණවලදී හෙළවී තිබෙනවා. මි හත්සේ පනහහි ප්ලාස්ටික බෝතල් ප්‍රතිචාක්‍රී කරණය කිරීම සඳහා විකල්ප වැඩපිවෙලාක යෝජනා කරන ලෙස. පරිසරමාතති මහිදාමර වීර හතා නිෂ්පාදන සමාකම්වට හා මධම පරිසර අධිකාරියට උපදේස්දීතිබෙනවා මිල හත්සේ පනා පපලාස්ටික් ෝතල් අලි කරනවිටදී කිසි මුදල් තැන්පත්වක් ලෙස තබාකිනීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බව පරිසර අමාත්‍යශය පවසනවා හිස් බෝතලේ නැවත ලබාදී තැන්පතු මුදල නැවත ලබාග තැකිබෙනවා. ස් බතල්ඉවතට සිකලද වෙනත් අයකුට එවැනි බෝතල් රැස්කර භාතිී අමතර ආදායමක් උපයාගැනීමටද හැකි වෙනවා. දැනට යෝජනා කර ඇති තැන් පත්තු මුදල රුපියල් දැක්කවයි පරිසර අමාත්‍යවරයා පවසන්නේ. මෙම යෝජනාවට සමාගම් වලින්ද යහපත් ප්‍රතිචාරයක් ල විිතිබෙන පවාා. කාබනිික පහොර වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මුළු රටම අත්වල් බැඳගෙන එක්වී හිතු බව, උතුරම් හැද පලාාත් ආණඩුකාර මහිපාල හේරත්මහතා පවසනවා. ස්වාදිනින රූපාහණයේ හත්වෙනි පැයි ඩසටහන්ට එක්වමෙනුවී ඒ මහතා මේ බව කියා සිටේ. ලසායනක පහර ගෝවියෝක් හැමැත්තෙන් ගත්ත දෙයක් නෙමේ පටන් ගන්නකොට මේකට රජයේ නිලධාරීන්ට මේ ගෝවියම් පුහුණ කරන්න සිද්ධ වෙලාතිෙක් ම මේ රජ්‍ය නිලධාරීක කතා කර. මේ නිලධාරීන් තමයි මේ පහොර භාවිතය උසස් කර තියෙන්නේ ප්‍රමෝට් කරලති. ඒක මයි මේක ඇත්ත පැත්ත. හැබැයි මේකේ ආදීනව අද බලන කොට අනුරාධපුර ඉන්නවා වකු වඩු රෝගීින් තිස්් දාහකට අාසන්න ප්‍රමාණ මේ රෝගියෝ වෙලා තියෙන අයකෙන් සයට අනු නමයක්ම ගෝවියෝ. ඒ මේ රට ක්ඩ දුන්න මිනිස්. ඇයි මේකට හේතුව වෙලා තියන්නේ මේ සියලම රශා දව ඇත් එක් තමයි ගොල්ල මුල ජවිතයම ගත කර. තිපත් ප්‍රකාශනයම සදහකර තියන අපි කාබික පහොර භාවිතයට යා යුතුමයි කිය. යා යුතුබයි කියලකිට ගොවිය එකගයිද හරි යන්න. ගෝවයා රසායනික පොහොර වලට එකගර්ගගත්ත ක්‍රමට වගේම කාබනික පොහොර ක්‍රමයට අප යායතුයි සන්න අපි කියෙමක. බික පොහරොලින් අනුව ගන්න පුළුව. අප එකසිහත ලියක් ගන්නවා රසාායිනික පවරදා. මේ අස්සන්නෙන් ලබා ගන්නා ලාබේ වගේ කී ගුණයක් මේ රෝගීන් වෙනුවෙන් අපි වියදං කරනවා කාබනික පහර වැඩසටහන ජයග්‍රහණය කරනවා කියන එකට මුළු රටම එකට අත්වැල් බැඳගෙන එකතු විය ුතු මොහොත අපඉවා කිය එක මම දකිනවා. දේශය කාබනිික පහර යොදා ඉපෙන නිවී වර්ග වගා කිරීමේ ආදර්ශ ගොවි පොලක්. ීර කැටිය මැදපුලට ප්‍රදේශේදී ආරම්භකිරුණා. ඒ මාත්‍ය චමල් රාජපක්ෂමතාගේ ප්‍රධානත්වෙන්. දේශය පොහොරමන්ම ස්භාවික වල්නාශකද යොදාගනිමින් මෙම වී වගාවසිදු කිරීමට නීමමිතයි. ගෝන බරු පච්ච පෙරුමල් සුදු හීනටයාදී සහල් වර්ග එහිත් වගා කරෙනවා. අස්වන්න ගොවිීන් අතරේ බෙදාදීමේ වැඩ පිරිිවෙලක් ද සැලසුම් කර ඇති බවයි අපවර්තාකරුවන් සඳහන් කළේ. නොරෙලිය දිස්ත්‍රිකයේ වගවන් සඳහා අත්‍යවශ්‍ය වන රසායනික පහොර ලබාදීමට රජපයවර ගෙන තිබෙනවා. දිස්ට්‍රිකේ ගොවින් සඳහා පොහර මට්‍රික්ටොන් හර්හස් හයිස්තයක් ලබාදී ඇති බවයි අමාත්‍ය සබී රත්නායක හතා පැවසුවේ. කුසි රසායනික පොහොර ප්‍රශ්නයට රජුව අතගහල? ියෝග මාවතේ අියෝග ාරගත ගටා රාජ ක්ෂමැතිදන්. ඒ සඳහා කතිකාවක් මේ දවස්සල ගතා කරගන්නයනකට පොහොර වෙළින්ද පොහොට තොකරස්රග හංගලතියන ජ ගවිජනතාව පාට්‍ර බස්සන්න සූදානන්ගේද කරුණනා කරල අනාගත පරපුර විනාශ කරන්න යන ක්‍රියාදාමය නතර කළ යුතු වෙන අම්මයි ඒ වගේ නුවරලි දිිෂ්ටික්කේ අර ැවබංජිරාජ්‍යයෙන් බත සපේන වගේම එලෝලු සපේන තැන නිසා අපි එක පාර්ට මේ කාරිභාරය කරන්න සූදානන්ගවෙන්න නෑ මේක ක්‍රමක් ක්‍රමන් වෙනස් කරගන්න යුතු වෙනවා. ලෝකයේ වද පී යන සත්වෙන් පිළිබඳ, රතු දත්ත පොතට ඇතුළත් කරඇති, විල්මුව දෙනක කරන්තෙනියපදේශේ තු අල්ල බාසිටියේදී බේරගෙන ප්‍රතිකාරසඳහා යොමු කරතිබෙනවා. කරන්දින ප්‍රදේශය කොරුදු ඉඩමක සුනකයන් සපාකා සිටියදී මෙම විල්මුවදෙන හම වනා. මෙම සත්වයා ගැබර තත්වය සිටිපයි අපවර්තාකරුවන් සහන් කළේ. හික්කටුව වනිචීව කාරයාල නිලධාරින් පිරිසක් පැමිණ වනචීව රැඳපු මධ්‍යස්ථානයක් වෙත විල්මුවදෙන රැගනියාමට කටයුතු කලා. බටපොල කොස්කොට ප්‍රදේශයේ කරුදු ඩම් ආශ්ිත ලඳදු කෑවල මෙම Viල්මුවන් චීපත්වනවා. वा , kwatriශ, niमा පත්veFA, බ ද.